මම දැක්කත් තප්පර ගානයි. මේම නිකන් කවර ඇරලා පෙන්වලා බහලා ගියා. ඉතින් අච්චර ලස්සනට හිටපු මිනිස්සය, ලස්සන ජීවත් වෙච්ච මිනිස්සය, අර ඇඳගෙන හිටපු ඇඳුම පිටින්ම අරන් ගියා. ඉතින් ඒක ජීවිතේ කොතරම් අනිත්‍යයිදනේ. අනිත්‍යයිද? ඒ වගේම අපේ අම්මා මං හිතන්නේ අපිට එයා එක විදියකට මං හිතන්නේ එයා අපිට කිසි කරදරයක්වත් දුන්නේ නැහැනේ ඒකවත් කරලා දෙන්න. අඩුම තැන මේ අම්මගේ මරණයක්වත් අපි ගෙදරක ඇහැට දැක්කේ නැහැනේ. ඉතින් අපිට එයා ඉන්නවා වගේ දැනෙනවා තාම. එයා අපේ ගෙදරට මිනිහක් ගෙනල්ලා මෙහෙම වෙලා මුකුත් වුණේ නැහැ. චන්න අයියා කියන්නේ හොඳ තාත්ත කෙනෙක්. මට ඒගොල්ලෝ ගැන නම් ඇත්තම කියනවා නම් මට හරි දුකක් තියෙනේ. මොකද අදාළම නැද්ද? අදාළම නැහැ. මොකද වැඩක් තමන්ගේ දෙයක් කරගෙන ඉන්න පුළුවන් නම් හොඳයි නේද? ඒතර ඊයේ පෙරේදත් ඔය මම දාලා තිබුණ මගේ ෆේක් මේකක් තිබුණා, මේ පෝස්ට් එකක්. එයා හරිම නරක ඉදිරියට දාලා මොකද මම පොලිසිය ගිහිල්ලා මොනවා කළාද? මං ඉතින් මේක මගේ පේජ් එකේ දැම්මා. මෙහෙම මෙහෙමයි මේකේ දාලා තියෙන සියලුම දේවල් අසත්‍යයි කියලා. ඉතින් කියන දෙන්නේ දාලා ඕවා ඉතින් ඇත්ත අපි නම් හොඳටම දන්නවා. මම අපි නම් ඉතින් දන්නවා. මම ඔය ඉතින් දන්නවා කියන්න ඔකට කියලා. ඒ දැන්ද කියන්නේ? දැන් ඔක ඇතුළේ මම කොහොමද ඉතින් ඔය පේනවා දැන් කියපු එක හොඳයි කියලා. මොකද හැරලා බලනකොට මිනිහා ඉන්නවා. එතන ඉඳලා උගේ ළඟට දිව්වා. දාගෙන ඉම දාගෙන ගැහුවා 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 ගැහුවා. අදින් පස්සේ බස් නැහැ. ඩ්‍රෝන් එකක් අරගෙන බය නැතුව ෆ්ලයි කරන්න MOD TRC CAASL අනුමැතිය සමගි. ඩ්‍රෝන්ස් වගකීමක් ඇතුව මිලට ගන්න එක්කෝ ෂොප් එකට නැත්නම් වෙබ් එකට www.camaralk.com. ඩ්‍රෝන් එකක් මිලට ගන්නකොට TRC MOD CAASL අනුමත ස්ටිකර් එක තියනවාද කියලා අනිවාර්යයෙන්ම බලන්න. මේක ඩ්‍රීම් කැචර් එකක්. මම ආසයි ඩ්‍රීම් කැචර් කියන්නේ බ්ලෙසින්ස්. ඒ නිසා මම මේක ටැටූ එකක් හැටියට ගහගත්තා. මෙතන විශ් කියලා ගහගෙන ඉන්නේ මේ මම ගොඩාක් කාලෙක කරන මගේ බලුපැටියගේ නම. මගේ ළඟ ඉන්න බලුපැටිය අන්තික මම තව එකක් ගත්තා. මම ওই පෞගිය මාසේ අන්තිම ලංකාවට එන්න මූලිකම හේතුව වුණේ මේ මාර්තු 10 වෙනිදා තමයි විශ්ගේ බර්ත්ඩේ එක තිබෙන්නේ. අනේ අම්මේ දුවලා දෙන්න. මට දුවලා දෙන්නයි මේ පුතා ඉන්නේ. පුතාගේ බර්ත්ඩේ එකට ආවා. පුතාගේ බර්ත්ඩේ එකට ආවේ. අපි සත්තුන්ට ආදරය කරන්න ගත්තම ලයිරු ආදන්නේ නැහැ. ඒක මොනක් තරම් වාට එක්ස්පීරියන්ස් ඇති. ඒක මේ මම එයාට පුතා කියලා කියන්නේ හේතුව මේ දරුවන් වගේම ආදරය කරනවා. කිසිම සීමාවක් නෑ, අසීමාන්තික ආදරයක්. මම එහෙ ඉඳන් එයාත් එක්ක වීඩියෝ කෝල්ස් ගන්නවා. ඉතින් ඒ වෙලාවට එයා හැසිරෙන විදිහ මේ හැමදේම ගෙට ගොඩ වෙනකොට එයා දඟලපු විදිය. ඒවා ඉතින් ආත්ම ගානක පුරුදු. ඒවා සත්තු වුණත් අපි ළඟට එන්නේ ඒ අපේ පුරුදු වලට. ආ ඉතින් මිනිසුන්ට වඩා ගුණය තියෙනවානේ. ඔව් කෙනෙක්ට ඉතින් ඔක විහිළුවක් වගේ පේන්න පුළුවන්, විකාරයක් වගේ පේන්න පුළුවන්. මන්නව ගණන් ගන්නෙත් නෑ. මොකද මම තමන්ගේ කැමැත්තනේ. මම මගේ ආදරේ මගේ පළවෙනි මේ මම පළවෙනි වතාවට එහෙම කෙනෙක්ව බලාගෙන මං එයාට බල්ලා කියන කැමති නෑ. මං එයාට බල්ලෙක් කියන කැමති නෑ. මේ පළවෙනි වතාවට මං මේ ඒ වගේ කෙනෙක්ව හදන්නේ දරුවෙක් වගේ. ඉතින් මතක ගැන කතා කරනකොට ජීවිතේ අම්මා ගැන දැන් මතක් වෙනකොට ඔයාට අම්මා ගැන තියෙන හොඳම මතකය මොකක්ද? බෑටරියක් අමතක කරන්න බැරි. අම්මගෙන් අපි ඔක්කොම අමතක කරන්න බෑ. ඒ සම්පූර්ණ චරිතෙම ඒ කාල සීමාව. හැබැයි කපාරම මතකෙරෙන දේ මොකද්ද? අපේ අම්මා ගොඩාක් ලස්සනයි ළයිරු. ඒක ඕන කෙනෙක් දැක්කා පෞගී කාලේ. මම හැමතැනම එයාගේ පින්තූර ගියා. එයා හරිම ලස්සන කෙනෙක්. එයාත් අපි වගේම අඩු වයසක කෙනෙක්. අම්මිත් බැඳලා තිබ්බේ අවුරුදු 16. ඉතින් දරුවෝ 3 දෙනෙක් එයාට ලැබිලා තියෙනවා. ඉතින් අයියා මම සානංගි නංගි ඉන්නේ රට, අයියා ඉන්නේ රාගම මේ ලංකාවේ. ඉතින් හරිම ධෛර්යවන්ත. මං හිතන්නේ එහෙම ධෛර්යවන්ත අම්මලා හරියට ඉන්නවා. මගේ යාළුවන්ටත් ඉන්නවා. මං දකිනකොට ඒගොල්ලන් හරි මට හරි සතුටුයි කියද. අපේ අම්මා තරම් ධෛර්යවන්ත. අපේ අම්මා තරම් කී දෙනෙක් ওই වචන කියනවද ළයිරු? අපි කියද්ද මං වුණත් ඒ කියන්නේ කොයි තරම් ඒක මාර අපේ අම්මා තරම් කියලා තමන්ටනේ ඔක දැනෙන්නේ. අනේ ඒ වගේම තමයි අපේ අම්මත් මම කියන්නේ අපේ අම්මා විතරක් කියලා. මේ ලෝකේ ඉන්න ගොඩාක් අම්මලා එමය තමයි දරුවන් වෙනුවෙන් සෑහෙන දේවල් කරනවා. ඉතින් අපේ අම්මත් එහෙම මට පුළුවන් කාලේ ඉඳලාම අම්මා යාට පුළුවන් දේවල් කළා, රස්සාවල් කළා. මොකද අපි මහා සල්ලිකාරයෝ නෙමෙයිනේ. අපි බොහොම අමාරුවෙන් ජීවිතේ එහෙම තියෙන දේවල් වලින් ජීවත් වෙච්ච මිනිස්සුනේ. අපි සාමාන්‍යයෙන්
මධ්‍යම පාන්තික මිනිස්සුනේ. ඉතින් එතකොට එයා මාර ධෛර්යවන්ත ගෑණියෙක්. එයාගේ ජීවිතේ එයා හැමදාම කළේ මොන හරි දෙයක් මේ පවුලට එකතු කරපු එක. එයා කිසි දෙයක් අර විකුණගෙන කන පුරුද්දක් යාට තිබ්බේ නැහැ. එයා හැමතිස්සෙම මොන හරි දෙයක් ඇතුළට තමා ගෙනා. ඉතින් ඒ නිසා මට මතකම තියෙන දුකම කාරණේ තමා අම්මා නැති වෙන්න ලං වෙන කාලෙ මොකද අපේ අම්මි හાર્ට් පේෂන්ට්. අන්තිම කාලෙ වෙද්දී අපේ අම්මා හරි උස මහතට ලස්සනට හිටියේ. අන්තිම කාලෙ වෙනකොට අපි අර මේ මගේ පොඩි දුව අවුරුදු 10යිදි වගේ හිටපු සයිස් එකට වගේ අපේ අම්මා පොඩි වුණා. එයා හරි කෙට්ටු වෙලා චූටි වුණා. ඉතින් මට අදටත් අපේ ගේ ඇතුලේ මට මොකද අම්මා නැති වෙන අවුරුදු 2ක් විතර තිස්සේ මගේ ළඟ හිටියේ. ඉතින් මේ මට දැනටත් අර ගේ ඇතුලේ ඉන්නකොට අර අයර පැත්තකට වෙලා අර තේකක් හදනවා මොන හරි එයා කර කර ඉන්න පිටුපාලා ඉන්න රූපේ මට මැවිලා පේනවා කොච්චරවත්. මොකද එයා එහෙම හිටපු කෙනෙක් නෙමෙයි. මට අර එයා අර වගේ ලස්සන තැනක ඉඳලා එකපාරට එතෙන්ට ආවා. මමත් මගේ ජීවිතේදී මම එයාව ඒ විදිහට දැක්කකින් මම තේරුම් ගත්තා මේ ලස්සන කියන දේවල් මේ ලෝකේ තියෙන ගොඩාක් සුපිරි කියන මේ හැම දෙම දවසක මේ චූටි දෙයක් බවට පත් වෙලා නැති වෙලා නැත්තටම නැති වෙලා යනවා. ඉතින් ඒ දේම මම හොඳින් තේරුම් ගත්ත නිසා මම අද දවසේදී මාර සතුටින් ජීවත් වෙනවා. මාර සතුටින් ඉන්නේ. මොකද හෙට දවස ගැන මම ලොකෝට හිතන්නේ මට තියෙන හැමදේම. රුපියල් 1000ද තියෙන මම ඒක අද අවශ්‍ය දෙයට වියදම් කරනවා. අනවශ්‍ය දෙයට නෙමෙයි. අවශ්‍ය දෙයට වියදම් කරනවා. බොරුවට පැල් ගොඩක් දිනක දකින්නදී පෞගේ කාලේ බැංකුවල තියෙන තියෝන්තර සල්ලි. එකපාරට කොරෝනා වලින් නැති වෙලා ගිහින් තප්පරේ. ඔක්කොම තියෙද්දි. කොයි තරම් සල්ලි තිබ්බත් මොනවා කරන්නේ? වැඩක් නැහැ. කී වැඩක් නැහැ. ඒ දේවල් අවශ්‍ය වෙලාවෙදී කරලා හොඳ දේ කරගෙන හිටියනම් එච්චරයි. කී දිනෙට තමන්ගේ වැඩ තමන්ගේ ළඟම ඉන්න කට්ටියගේ දේහවත් අවසාන මොහොතේ බලන්න බැරි වුණානේ මටත් ඒකමයි වුණේ අපේ අම්මව මම දැක්කත් තප්පර ගානයි මේම නිකන් කවරේ ඇරලා පෙන්නලා බහලා ගියා ඉතින් අච්චර ලස්සනට හිටපු මිනිස්සයා ලස්සන ජීවත් වෙච්ච මිනිස්සයා අර හැඳගෙන හිටපු පැඳුම පිටින්ම අරන් ගියා ඉතින් ඒක ජීවිතේ කොතරම් අනිත්‍යයිදනේ අනිත්‍යයිද ඒ වගේම අපේ අම්මා මං හිතන්නේ අපිට එයා එක විදියකට මං හිතන්නේ එයා අපිට කිසි කරදරයක්වත් දුන්නේ නැහැ නේ ඒකවත් කරලා දෙන්නේ අඩුම තැන මේ අම්මගේ මරණයක්වත් අපි ගෙදරක හැට දැක්කේ නැහනේ. ඉතින් අපිට යා ඉන්නවා වගේ දැනනවා තාම. ඉතින් අපේ ගෙදර මිනිහක් ගෙනල්ලා මෙහෙම වෙලා මුකුත් උනේ නැහැ. අම්මට මිනිහක් කියලා කියන්න උනේ නැහැ. එහෙම දෙයක් උනේ. ඉතින් මතක ලස්සන ගන්න ගාත්‍රි ඩයස් දැන් ගාත්‍රියක් ඔබ දැන් අපි රංගන ශිල්පිනියක් හැට කාලෙක හඳුනා ගන්න ඊට පස්සේ ව්‍යාපාරිකාවක් කරනවා ලංකාවේ. බොහොම දක්ෂ රූපලාවන්‍ය ශිල්පිනියක් හැටියට. කොහොමද බිස්නස් පටන් ගත්ත මුල් කාලේ ගාත්‍රි සලුන් පටන් ගත්ත මුල් කාලේ ගැන මතකෙ කොයි විදිහට තියෙන්නේ? ඔව් ඇත්තටම ඒක ශ්‍රී ලංකාවේ ට්‍රෙන්ඩ් එකක් වෙනවනේ ඒක බ්‍රෑන්ඩ් එකක් වෙලා. ඔව් ඒක උනේ ඇත්තටම ලයිරු මම බැන්දර පස්සේ මම ජීවත් වුණේ බණ්ඩාරගම චන්නයිලත් එක්ක මහගෙදර. එතකොට එහෙ ඉනිද්දී මම රඟපෑවේ නැහැ. රඟපාන එක සම්පූර්ණයෙන්ම අතහැරියා. අතහැරියට පස්සේ මම උහි ඉන්නකොට තමයි මං කිව්වේ මට මොනාරි කරන්න ඕනේ කියලා. මොනාරි ඉගෙන ගන්න ඕනේ කියලා. ඊට පස්සේ තමයි චන්නගේ තියෙනවා මම මොනාරි ඉගෙන ගන්න තමයි කැමති දෙයක් ඉගෙන ගන්න. ඊට පස්සේ ඉතින් මං කොයිම නම් මම රූපලාවන්‍ය පැත්තේ හල්ඩුසින් පැත්තේ පොඩ්ඩක් බලන්න මට චුට්ටි එකක් ආසාවක් තියෙනවා. එහෙම තමයි ඔක පටන් ගත්තේ. ඉතින් ඒ වගේ පොඩි තැනකින් පටන් අරගෙන මේක ඉගෙනගෙන ඊට පස්සේ ටිකක් රටවල් කීපයකටත් ගිහිල්ලා මේක දැනුම ලබාගෙන එහෙම කරගෙන ගෙත් අපි ඊට පස්සේ පදිංචියට ආව කොළඹ. නුගේගොඩ කොටනුව අතපාරේ. ඒකෙ දිවිච ගරාජ් එකේ තමයි මම පොඩියට සැලොන් එක දාගත්තේ. පරිණි සැලොන් එක? ඔව් මගේ ගරාජ් එකේ තිබ්බේ. ගරාජ් එකේ චන්නයට වාහනේ එළියට දාගන්න කියලා. මම කොහොමද ගරාජ් එක දෙන්න මම මේක පොඩ්ඩක් හිමින් බඩ ගන්න කියලා. ඉතින් ඒකේ පොඩි එක ෆේෂල් බෙඩ් එකක් දාගෙන ඒක මේ වර්කින් ස්ටේෂන් එකක් දාගෙන මේ තමයි මම පටන් ගත්තේ. ඉතින් ගෙදර එතකොට මේ ලොකු බබත් මට හම්බෙලා යටත් අවුරුදු දෙකක් විතර වෙන්න ඇවිල්ලා. ඉතින් මං ඉතින් ගෙදර වැඩ ටිකක් කරනවා ළමයින්ගේ වැඩත් කරනවා එන අපොයින්ට්මන්ට්ස් එක සැලොන් එකෙත් කරනවා හැම තමයි පටන් ගත්තේ. ඉතින් පටන් අරගෙන අවුරුද්දක් එකමාරක් යනකොට තමයි මම පාගොඩ සැලොන් එක මේ අරගෙන ලොකුවට පටන් ගත්තේ. ඒකට මට මේ වෙනත් කම්පැනි එකක් උදව් කළා ඒකේ වැඩ කටයුතු ටික කරගන්න. ඊට පස්සේ ඉතින් ඒකට පොඩි රහ වැඩුණා මේ වැඩේ දැන් කරගෙන යද්දී පොඩක් අපොයින්ට්මන්ට්ස් එනවා වැඩ එනවා. ඊට පස්සේ ස්ටාෆ් එක මං එක්කෙනෙක් අරගෙන වැඩ කරලා ඉතින් එක්කෙනා දෙන්න වුණා හොම හොම් වෙලා අන්තිමට පාගොඩ සැලොන් එකේ අන්තිම කාල වෙනකොට ස්ටාෆ් එක 25ක් හිටියා. ඒ කියන්නේ 2000 අවුරුද්දේ. එතකොට මේ ඉතින් හැදිලා ගියානේ. ඔව් කොටින් මෙතන ඒ දවස්වල වාහන නවත්තන්නේ මට බස් එක යනවා ගායත්‍රි සැලොන් නවත්. ගායත්‍රි සැලොන් බයින්. ඒ කියන්නේ ඊතර හෝල්ට් එක. ඒ මට්ටමද? ඔය මට්ටමටම හැදුනා. මේ ගොඩක් අය මං හිතන්නේ ඒ නම සැලොන් ගායත්‍රි කියනකොට මේ
ප්‍රසිද්ධ වෙලා තිබ්බා. ඒ බිස්නස් එක නැත්තුවේ. ඇත්තටම නවත්තලා නැහැලා අයරෝ. නමුත් ඒ කාලේ වගේ තරම් මේ කාලේ කරන්න ටිකක් අමාරු නම් මොකද මම නැවත රඟපාන්න ආපු එකෙන් පොඩ්ඩක් එහෙම මේ පොඩ මිස් වෙන්න ගියා. ඊටත් දැන් එක කාලයක් තියෙන ඕනම දෙයක් කරන්න අපි ඒක පිළිගන්න ඕනේ. දැන් මේ කාලේ වෙනකොට සෑහෙනා ඉන්නවා. ඒ කියන්නේ හොඳ දක්ෂියෝ ඉන්නවා. අලුතෙන් බිහිවෙච්ච ළමයි ඉන්නවා. දැන් අම්මාම වුණත් ඒ දවස් ක්ලාසස් කළා අපි කරලා කළා එක මාස 3ට 4ට 100ක් 200ක් විතර එළියට යවනවා උගෙනගෙන. ඒ වගේ ඒ ළමයි ඉන්නවා. ඒ කියන්නේ කොච්චර දේවල් රටවල කියලා ඉගෙන ගන්නවා. අනිත් එක හොඳ අත්දැක බැලීම් කරන ළමයි ඉන්නවා. දැන් මේකප් කරන කොල්ලෝ කෙල්ලෝ ගොඩක් ඉන්නවා. ලස්සනට කරන. ඉතින් ඒගොල්ලන්ගේ කාලේ මේක ඉතින් හැමදාම හැමෝටම එක තැන ඉන්න බෑ. ඒක මම දන්නවා. ඒක ඉතින් ඒක දන්න නිසා මගේ සලොන්ස් තියෙනවා. නමුත් ඒවා අර වගේ දැන් ඔය අලුත් තින ළමයි වගේ ලොකුවට දඟලගෙන වැඩ කරන්න බෑ දැන්. මට බෑ. මොකද මම දැන් එක ප්‍රමාණයකට එක කාලයක් කරා එක. එක කාලයක් මැරිගෙන වෙඩින් සුද්දවසට 5-6 කරගෙන කොළඹ එකයි රත්නපුරේ එකයි මම කළා. ඒ ඔක්කොම කළා නිදිමලාගෙන. නමුත් මේ මොකටද එච්චර කියලා හිතනවා මට. ඉතින් මම දැන් හිතන්නේ ඒ කාලේට ඒ අයට එන chances ටික යනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් මම උනත් දැන් මගේ මේකප් එක දාගන්න මට හොඳ කෙනෙක් නම චමී ළඟට යනවා. මම චමීට කියලා මේකප් දාගන්නවා. ඒකට හේතුව වෙන්නේ දැන් ඒතන එයා එක්ස්පර්ට්. ඉතින් ඒ වගේ ඉන්නවා. ඉතින් මං හිටපු කාලේ ඉවරයි. ඉතින් ඒක කාටවත් වෙනස් කරන්න බෑ. වැඩ කරන්න යෑම කියන එක නෙමෙයි. නමුත් අඩු කරලා දෙන්න. ඉතින් අද මතක අවසන් කරන්න කලින් ගෑත්‍රි අක්කා චන්නය ගැන තියෙන හොඳම මතකය මොකක්ද? චන්නය කියන්නේ හොඳ තාත්ත කෙනෙක්. ඒ වගේම තමයි මේ ආදරය කරන කාලේ හරි මේ සැර කෙනෙක්. ඔව් මට ඒ මූණෙන් පේන්නේ නැහැ. ඔව් මූණෙන් පේන්නේ නැහැ. අහිංසක විදියට ඉන්නේ. එහෙම අහිංසක නෑ. දැන් මම මාත් එක්ක ආවලා ඉන්න කාලේ මේ කුමාරී දැන් අපේ ගේ තියෙන්නේ නොරිස් කැනල් රෝඩ් එකේ මාරදානේ. එතකොට සලාක එක තියෙනවනේ ඉස්සර. ඕකට ඉතින් මං හරි ආසයි යන්න ඉස්සර අපි පොඩි ළමයින් ඉතින් ඔය ගිහිල්ලා ඕකේ තියෙන ඔරලෝසුවක් මොකක් හරි එකක් බල බල ඉඳලා පොඩි කීයකට එකක් අරගෙන ඉන්න තමයි ආස. ටවුන් හෝල් කුමාරි මට පයින් යන තුර පුදුම ආසාවනේ කල තියෙන්නේ. ඔව් මම අපේ වැඩේම ඕක ඇතුළේ ගිහිල්ලා ඇවිදිනවා ඔය කීයක් හරි අතට හම්බුණා පොඩි ඔරලෝසුවක් හරි අරගෙන. ඉතින් මේ මං මට පයින් යන දුර පයින් යන්න පුළුවන් එතෙන්ට. චන්නයි ඉන්නේ බණ්ඩාරගම. එතකොට හැතැම්ම 22ක් එහා. ඉතින් දැන් එයා යාළු වෙන්න කලින් නම් මං ඕවයි ගිහිල්ලා ඇවිදලා කරලා එහෙම එනවා. දැන් ඒක තමයි මට තියෙන හොඳ මතකෙ. මම හැමදාම කියන්නේත් ඕක. මං චන්නයට ඉතින් අර එළියේ තියෙනවා කොයින් මේකක්. ඒකට කොයින් දෙක තුනක් දාලා කෝල් එකක් අර පේ ෆෝන්. ඔව් ඒව තිබ්බේ. මේකෙන් උදාලා සල්ලි දාලා එයාගේ ගෙදර ෆෝන් එකක් තිබ්බා. අපේ ගෙදරත් එකක් තිබ්බ අපිට ගන්න දෙන්නේ කෝල් එකෙන් අපි හොරෙන් තමයි ගන්න එළියට ගිහිල්ලා ඊට පස්සේ ඒකෙන් කෝල් එකක් කරගෙන චැනලට මම කියනවා මම පොඩ්ඩක් සලාකෙකට ගිහිල්ලා එනකොට කියලා තියෙන්නේ කොහෙරි යනවා නම් කියන්න ඕනේ ඊට පස්සේ කෝල් කරලා කියනවා මම සලාකෙට පොඩ්ඩක් යන්න ඕනේ ගිහිල්ලා එන්නද නෑ ඉන්නේ මං එන්න හරිනේ මේ ආවත් බණ්ඩාරගම ඉඳලා බස් එකේ නැගලා හැතැම්ම 22 එනවා එතෙන්ට සලාකෙකට කියන්නේ ඕ ඇවිල්ලා මාව සලාකෙකට එක්කයි යනවා මම මේ පයින් යනද සලාකෙට ගිහිල්ලා ගන්න දේවල් අරගත්තට පස්සේ ගෙදර හැරලා ආය හැතැම්ම 22 පස්සේ එන කොහොම ආදරයට බයත් අයියෝ ඒක තමයි මට තියෙන හොඳම මතකය. ඔයාලට උඹ වෙන්නත් වගේ ප්‍රාර්ථනා. ඕව කටන. එයා හරි සන්තෝෂින් කරන්නේ. අයියෝ. මොමාරිය ඉන්න කාලෙම බස් එක යන එකත් නතර. ඒ කාලෙන් පස්සේ අද වෙනකම් මම බස් එකේ ගිහිල්ලා ඒත් එයත් එක බස් එකේ ගිහිල්ලා පොඩි ප්‍රශ්නයක් කළා මේ ඒකේ ගුට ගහලා මොකද උනේ? ඒ යදි කියන්න බලාගද? පො සාමාන්‍යික මේ එයත් එක අපලා මොරටුවට පොඩ්ඩක් යන්න ඕනේ. එතකොට බස් එකේ නැගලා බස් එකෙන් ගියා අපි දැන්. යදි දි එක මිනිස්සෙක් පොඩ්ඩක් පොඩ නිකන් මගේ දිහා බලනවා. එහෙම පොඩි කරදරයක් තිබ්බා. මම ඉතින් කියන්න ගියේ නෑ මෙයා සාමාන්‍ය මට කේන්ද්‍රය නේද මං කිව්වේ. මොරටුවෙන් බස් එක ඉවරයි අර සෝවිස ෆ්ලැට්ස් ළඟින් බස් එක ඉවරලා ඔක්කොම බැස්සා. එයාත් බැස්ස මාත් වඩ පිට බල්ලා මිනිහා පේන්න නෑ කියලා තේරුම් ගත්තට පස්සේ මං චන්නට කිව්වා අර එක්කෙනෙක් හිටියා මහා වදේයනේ මේ බස් වල යන එක නම් මහා කරදරයක් එහෙම කිව්වා. ඊපස්සේ බල්ලා කවුද? ඒ දැන්ද කියන්නේ. දැන් ඔක ඇතුලේ මම කොහෙද ඉන්නේ? ඔය පේනවා දැන් කියපේ හොඳයි.
කළ හැල්ල බලනකොට මිනිහ ඉන්නවා. එතන ඉඳලා උගේ ළඟට දිව්වා. දාගෙන ඉඳ දාගෙන ගැහුවා ගැහුවා කැවුවා කැවුවා කැවුවා. අදින් පස්සේ බස් නැහැ. මිනිහලා ටැක්සි එකක් අරගෙන ගෙදරට ගින්දම්මා. තාත්තට වාහනයක් තිබ්බා මම ෆාගෝ එකක් දිග වෑන් එක. ඊට පස්සේ ඒකෙන් තමයි එන්නේ. එදා ඉඳලා මං අද වෙනකම් බස් එක ගිහලා නැහැ. අම්මා. හොඳ මතකයක් ඔය දින මතක. ඉතින් අද මතක ලස්සන කරේ හරි ටීවී ගෑට්‍රි ඩෑස් ගෑට්‍රික මතක මෙහෙම මතක් කරනකොට අමතක කරන්න බැරි මතකයන් ගැන කතා කරද්දි මොකද හිතෙන්නේ? ඇත්තට මේ එක පාට නිකන් අර ඒ කාලේ විෂුවල්ස් ඔක්කොම ඇවිත්. අර ඡන්නය මම දාගෙන ගාව මේවල. හරිම සරයි අහුනොත් ඉවර අය උ ඒ කියන්නේ මනුස්සයට අහි නැගිටින්නවත් දුන්නේ නැහැ. ගැහුවා ගැහුවා ගැහුවා. ඒ වගේ දැන් චන්නයේ පෙනුමෙන්වත් කරලා තියෙන චරිතකින්වත් එහෙම එකක් පෙන්නලා නැහැ කවදාවත්. එයා එහෙම අයවා දැකලා නැති උද ඔය ගේ කුරුල්ලෝ දිය සොලියෙම කරන කාලේ ලුක් එක බලන්නකෝ. ඒ ලුක් එක නේ කාලේ තිබ්බේ. ඇත්තටම එයා එහෙම එයා කැමති නෑ අර අර ඒ විදිහට නරක වැඩ කරත මිනිස්සු සෙට්ලුත් එයා එහෙම දුවලා දෙනවත් ඒ වගේ නෑ. සරයිද? නෑ දෙන්නා මාර්ෂායි පැත්තකටලා ඉන්නවා පොඩි දිමුරණ්ඩු ගති තියෙනවා. එවනට ඉතින් අර එහෙම ලොකුවට එහෙම සැර නෑ. ඉතින් මොකද මතක අලුත් කරද්දි මොකද හිතෙන්නේ? ඇත්තටම මේ ඒක වෙන ජොලියක් නේ. යාතලයක්. මේ යාතලක. ඉගෙන මේ ඔය මතක් කරන්න වෙන්නේ නැහැ දැන් ඉස්සර වගේ නෙමෙයි අපි හරි කාර්ය බහුල කීව කීව වැඩ කර කර ඔය ඉන්නවා මිසක් මෙහෙම දෙයක් කතා කරන්නවත් chance එකක් හම්බෙන්නේ නැහැ නේ. අර වා දැන් ආපු හින්දා මම නම් ගම්බනේ කියලා කියපු හින්දා ඩග්ගල ඔළුවට ආවා. ඇත්තටම ඉතින් අන්න මම කියන අතීතේ අපි සුන්දර දේවල් මතක් කරන්න පුළුවන් තැන් තියෙනවා. දැන් එදා මම ඔය මිනිහට ගහද්දි බය වුණාට මට අද දිනානේ. ඒ මනුස්සයාගේ කරුමට යන්න. ඉතින් ඔන්නෝනා ඉතින් මම නම් ඇත්තටම සතුටින් මේ මගේ ජීවිතයේ අතීතයේ වර්තමානයේ මම හරිම සතුටින් ගෙවනවා. ලංකාව කියන්නේ කාටවත් දාලම යන්න පුළුවන් රටක් නෙමෙයි. අවශ්‍ය පරිදි ඉතින් යන ඕනම රටක දෙපැත්තේ ඉන්න තමා මගේ බලාපොරොත්තු. මොකද මට අනිවාර්යයෙන්ම ලංකාවේ තින්න ඕනේ. ලංකාවේ දැන් මම මේ අවිල්ලින ටිකේදී දැන් මම හේිනෙද්දි මට තේරුණා අනේ මේ නිදහසේ මෙහෙම ඉන්නක හොඳයි. එහෙමම ගේ දැන් මේ ආවට පස්සෙ හිතනවා මේ මොන නිදහසක්ද මේ තින්න ඕනේ මගේ මේ යාළුවොත් එක්ක දෙමව්පියෝ දරුවොත් එක්ක ඉන්න ඕනේ කියලා. ඉතින් අපි ඉතින් අර ආර්ථික මට්ටමින් මේ රට බැහැගෙන වැටිගෙන යන නිසා මිනිසුන්ට එක එක දේවල් හිතෙන්න පුළුවන්. නමුත් මේ මොන දේ හිතුවත් අපේ රටේ තියෙන සුන්දරත්වය අපේ රටේ තියෙන හොඳ පැත්ත ගැන තව චුට්ටක් හිතලා මේ දේවල් කරගෙන යන්න පුළුවන් නම් හොඳයි නේද? අපි තව පොඩ්ඩක් අපේ රට ගැන හිතමු කියලා හැමෝටම පොදුවේ හිතලා ඉන්න ඕනි කියලාත් මට හිතෙනවා. ඉතින් ඔය Facebook වල comment දන කට්ටිය ගැන මොකද හිතන්නේ? මට ඒගොල්ලෝ ගැන නම් ඇත්තම කියනවා නම් මට හරි දුකක් තියෙනේ. මොකද අදාළම නැද්ද? අදාළම නැහැ. මොකද වැඩක් තමන්ගේ දෙයක් කරගෙන ඉන්න පුළුවන් නම් හොඳයි නේද? ඉතින් ඊයේ පෙරේදත් ඔය මම දාලා තිබුණ මගේ ෆේක් මේකක් තිබුණා මේ පෝස්ට් එකක්. එයා හරිම නරක ඉදිරියට දාලා මොකද මම පොලිසිය ගිහිල්ලා නම මොකද මම ඉතින් මේක මගේ page එකේ දැම්මා. මෙහෙම මෙහෙමයි මේකේ දාලා තියෙන සියලුම දේවල් අසත්‍යයි කියලා. ඉතින් එක්කෙනෙක් දෙන්නේ දාලා ඕවා ඉතින් ඇත්ත අපි නම් හොඳටම දන්නෝ. මම අපි නම් ඉතින් දන්නවා මම ඔය ඉතින් දන්නවන කියනකොට කියලා. ඉතින් මගේ අර Taman දෙයක් මොනාරි දන්නා නම් හරි මොනාරි දෙයක් තියෙනා නම් හරි පෞද්ගලිකව මට කිව්වනම් ඉවරනේ. කමෙන්ට් එකක් හැටියට යට දාන්නේ මඩකටනේ. තව කෙනෙක්ට පේන්නේ නැහැ. තව කෙනෙක්ට පේන්නේ. ඒක කිසිම හොඳක් නැහැ. එයා දකින්නම අපිට මොන හරි දෙයක් වෙනවට කැමැත්ත. ඉතින් එයාම කැමති කෙනෙක් ඉන්නවා කරයි. ඉතින් මම මෙච්චර දුර ආවෙත් ඉතින් ওই මඩ කොහොම ඇද්දනේ? ඕවා නම් මොනවද නේ? ඕවා නම් මොනවද ওই මඩ දෝවා. බොහොම ස්තුතියි. ප්‍රෝග්‍රෑම් එක ලස්සන කරන්න ආවට. Thank you. ඉතින් මේ ඔයාගෙන මේ වැඩේ ඉඳාවා. බොහොම ස්තුතියි. Thank you අක්කා. Thank you. Thank you.